अति गौरवनीय महासंगरत्ने अवसराई पूजक तुमनी मौलवी तुमनी वेदिकावे असुन गत वेलासिटिन जातिक जनबल वेगये अपेक्षक कंडायम नियोजने करण सीलुम सामाजिक सामाजिक सहोदर सहोदरियांगिन अवसराई वेदिकावे असुन सिटिन आराधित अमुक्तान सीलु देनागेम अवसराई आदरणीय अम्मे ताते सहोदरया सहोदरिय आदरणीय दुआ दारुणी कथा गुड़ा कपिय हुआ अपे हामुद्रो पहदरी अनुशासनावा खरा मम पोड़ा पेना सीधी अट वेदिका उपाविच्छ कराने ही तुआ विशेष शेन मादाव से खांदा खटहड़ा कावधि कराने पालवेनी अवस्था मटलाबा दीम पिलीबंदर तिस्स महाराम जाति का जान बालवेगे खंडाय में सहोदर सहोदरियां सीलु देनाट में मांगिता निहतमानी व स्तुतिय पुद करणवा बमुना दुदनिकुनम बिमहेलनु सदोला उत्तर अरगेन उत्तर
ශාවකම තිස්ස මහ රාමාවට ප්‍රදේශයේ සියලුම ජනතාව අපි ආදරයෙන් පිළිගත්තා. හැම බහුතරයක් නිවෙස්වල ආදරණීය අපි අම්මල තාත්තලා සහෝදර සහෝදරන් අපි හරි ආදරයෙන් පිළිගත්තා. හැබැයි ඒ අතර පොඩි ප්‍රමාණයක් හිටියා අපි දැක්ක අපිට මේ වගේ උත්තර ලැබුණා. මොකා කෙරුවත් ඔහොම තමයි හැම එකාටම කරලා කරලා හති වැඩිලා ඉන්නේ. චන්දේ නම් දැන් එපා වෙලා තියෙන දේශපාලනේ නම් තිත්තයි. තවත් සමහරු අපිට කිව්වා ඔහෙලට පුළුවන් ද විසෝක අරගෙන කරන්න එහෙම ඇහුවා. දැන් ඔලගේ ළඟ තියෙනවද විසඳුන උවට ලයිට් බිල අඩු කරලා දෙන්න පුළුවන්ද? මේ ආර්ථික අපහසුතාවයන් ට්‍රීට්මන්ට් ගැටළු වලට විසඳුම් හොයලා දෙන්න පුළුවන්ද? තවත් සමහර අය කිව්වා අපි ඡන්දේ පාවිච්චි කරන්නේ නැහැ. අපි මැතිවරණයේදී ඒකට සහභාගී වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝගේ ළඟ ඒ තිබුණේ අපේ හාමුදුරුවනේ කපටි උත්තර. ලංකාව තුල ජීවත් වෙන ඡන්දය පාවිච්චි කරන කිසිම පුරවැසියෙකුට දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න බෑ කියලා මං හිතනවා. මොකද රටක පාලනයට බලපාන සියලුම සාධක රඳාපවතින දේශපාලනය මත 75 වසරකේ අත්දැකීම ඔබ අත්විඳලා තියෙන්නේ. දේශපාලනය පිළිබඳ මට ලොකු අත්දැකීම් නැහැ. මුල්ම අවස්ථාවේ මම අපේ අම්මයි තාත්තයි සතුටු කරන්න ඕන නිසා අම්මයි තාත්තයි ඡන්දේ දෙන පැත්තට තමයි ඡන්දේ පාවිච්චි කරේ. ඊට පස්සේ මම මගේ යාළුවොත් එක්ක සමවයස් කණ්ඩායම් ඇසුරු කරද්දි මම ඡන්දේ පාවිච්චි කරා යාළුවෝ දෙන්නේ කවුද කියලා බලලා ඒ පක්ෂවලට. ඊටත් පස්සේ ටිකක් අධ්‍යක්ෂින් බහුල වෙලා සමාජගත වුණාට පස්සේ ටිකක් මේක ගැන හිතන්න ගත්තා. ඒ අතරේ විවාහ වුණාට පස්සේදී හරිම දේශපාලනය මොකද්ද දේශපාලනය කියන්නේ මොකද්ද කියලා 50%ක විතර අවබෝධය ලබා ගත්ත මම මගේ මහත්තයාගේ. මගේ මහත්තයා මේ ප්‍රසිද්ධිය කිව්වට කිසිම ප්‍රශ්නයක් නෑ ඒක ගැන සියලුම දෙනා දැනුවත්. එයා ජනතා විමුක්ති පෙරමුණේ මං හිතන්නේ ප්‍රබල පරණ සමාජිකයෙක්. හැබැයි මම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සම්බන්ධයක් තිබුණේ නෑ. හැබැයි මම දැන් ජාතික ජන බලවේගයත් එක්ක හරි ඕනෑකමින් කැමැත්තෙන් ආසාවෙන් අත්කැල් බැඳගෙන ඉන්නවා. මොකද සංවිධාන 31ක එකතුවක් තියෙනවා මෙතන. මේක එසේ මෙසේ දෙයක් නෙමෙයි. තනි පුද්ගලයෙක් වටා බැඳුණු දෙයක් නෙමෙයි. මේ කණ්ඩායම හරි ශක්තිමත්. උගතුන්, බුද්ධිමතුන්, වියතුන් සියලු දෙනා සමගම ශ්‍රී ලාංකීය ජනතාව ජනවාර්ගික විදියට බෙදලා හිටියත් සියලුම ශ්‍රීලා එකම ජාතියක් විදියට ශ්‍රී ලාංකේය ජනතාව මේ වෙලාවේ ජාතික ජන බලවේගයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඉතින් අපි සතුව තියෙනවා නව ප්‍රතිපත්ති මාලාව. ඒ ප්‍රතිපත්ති මාලාව සකස් කරන්න ඒ ශේෂ්ඨ පිළිබඳව අපේ ජයශ්‍රී සහෝදරයා කිව්වා වගේ මනා අධ්‍යක්ීම් තියෙන ප්‍රවීණ ආචාර්ය මඩුල්ලක් නැත්තම් ඇතුරු මඩුල්ලක් නැත්තම් විශේෂඥවරු කණ්ඩායමක් එකතු වෙලා තමයි ඒ ශේෂ්ඨ වලට අලුත්ම ප්‍රතිපත්ති මාලාවක් එකතු කරලා තියෙන්නේ. මං හිතන්නේ ඔබේ සහයෝගය නිරන්තරයෙන්ම ජයග්‍රහණය වන තෙක්ම මේ අත්කල් බැඳගෙන මේකත් එක්ක සම්බන්ධ වෙලා තිබුණොත් අපිට මේක පහසුවෙන්ම අපේ ජීවිතවලට එකතු කරගන්න ළඟා කරගන්න පුළුවන්. ඒත් එක්කම කියන්න ඕනේ දැන් අපි ඉන්නේ හරීම හෙම්බත් වෙලා මහන්සි වෙලා. මේ අවස්ථාවේදී මම සමා වෙන්න ඕනේ අපේ ආදරණීය තාත්තලා සහෝදර සහෝදරියෝ සහෝදරයෝ අපේ ආදරණීය පුතාලා. මම පොඩ්ඩක් වැඩිපුර කාන්තාව ගැන කතා කරනවා. මොකද මම කාන්තා නියෝජනයක් සහ මේ අවස්ථාව මට ලැබුණේ වැඩිපුර කාන්තාවන්ට ආමන්ත්‍රණය කරන්න ඕන නිසා. කාන්තාව විදියට අපි ඉන්නේ හරීම මනසයි කයයි දෙකම හරියටම මහන්සි වෙලා හරි හෙම්බත් වෙලා අපි හති වැටිලා ඉන්නේ. කොයි වෙලාවෙ මොලේ නහරයක් කුපුරල මැරලියයි දන්නේ. කන්න නැතුව බොන්න නැතුව නෙමේ මැරල යන්නේ දවසක කාන්තාව ටික ශනිකව මැරිලෙයි මේ ප්‍රශ්න ටික දරා ගන්න බැරුව. ඒ ප්‍රශ්න ටික පොදුවේ හැමෝන්ටම අයිති. ඒ වුණාට අපි හිතන ප්‍රමාණය වැඩි මේක ගැන. අපි මේම හිතනවා දැන්. අනේ අපිට නරක කාලයක් උදා වෙලා තියෙන්නේ. ගියාත්ම මහා ලොකු පවක් කරලා ඇති. පෙර පව් තමයි මේ පරිසම් දෙන්නේ. වෙලාවට කන්න නැහැ, ලස්සන ඇඳුමක් අඳින්න නැහැ, හිතන වෙලාවට ගමනක් බිමනක් යන්න නැහැ. අපි එහෙම හිතනවා දැන්. ඒ නිසා අපි දේවාල ගාන යනවා, අපි මේ මොනවාද බලි තොවිලි ශාන්ති කර්ම මැත්තේ යනවා, කේන්දරේ බලන්න යනවා. එහෙමත් විසඳුමක් ආවේ නැත්නම් සූදුවක්කට ඇබ්බැහි වෙන්න හදනවා, ලොතරැයි මිලදී ගන්නවා. අපි කොහෙන් හරි විකල්ප හොයනවා මේකට. අපි ඒ තුලනුත් තව තවත් අගාධයට වැටෙනවා. එතකොට මේ පෙර පවුද? අපේ ආමඳුරනේ මේවා පෙර පවුද? නෑ.
අපි එකතු කරගෙන තිබුණු පින් සියල්ලක්ම අපෙන් උදුරගෙන අපිට අහිමි කළා අපෙන් අපිට අපෙන් ඒව අරගෙන හංගගෙන අපි පාලකයන්ට අපේ සිහිනවලට බලාපොරොත්තු වලට පණක් දෙන්න දීපු අපේ ඡන්ද අපි මැතිවරණවලදී දබා දීපු උන්ට දීපු ශක්තිය හය උන් පැත්තකට වීසි කළා එතකොට අපේ සිහිනවලට බලාපොරොත්තු වලට මොකද උනේ උන් ඒව පාඩ පාටින් වර්ණවත් කරා අපි ඒ සිතුව මතපත ගාමින් අපේ සිහින බොඳ කරමින් අපේ හිත తాවකාලිකව සතුටු කරගත්තා එතකොට අපි පවුද මං අහන්නේ එතකොට අපි පවුද එතකොට කෝ අපේ සිහිනවලට බලාපොරොත්තු වලට ඉඩ ඒත් එක්කම මතක් වෙනවා මේ වෙලාවේ පූර්තිකෙක් විදියට කියන්න ඕනේ මම අති දුෂ්කර දුෂ්කර පාසලක සේවය කරන ගුරුවරියක් මම පහුගිය අවුරුදු දෙක තුන තුල මම කවදාවත් අත්න මගේ සේවා කාලය වසර 15කට ආසන්නයි ඒ කාල පරාසය තුල කවදාවත් අත් නොවින්ද බොහෝ කනගාටුදායක තත්ත්වයන් මන් පාසල තුලදී දැක්කා දරුවන්ගේ අභිමානයට දෙමාපියන්ගේ අභිමානයට හානිවන විදියට තමයි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ මේවා අපි කතා කරන්න ඕන දේවල්. අපේ අම්මලාට මේක හොඳටම දැනෙනවා. තාත්තලාටත් මේක හොඳටම දැනෙනවා. ඒ කොහමද? අපේ දරුවන්ට පොත් ටික අරන් දෙන්නේ කොහමද? අපේ දරුවන්ට නිල ඇඳුම මහන රෙදි කෑල්ලක් ගන්නෙ කොහමද? මැව්වට පස්සේ දී ඇඳුම් මහන කෙනාගේ මුදල ගෙවන්නේ කොහමද? සපත්තු දෙක අරන් දෙන්නේ කොහමද? පොත් බෑග් එක ගන්නෙ කොහමද? අමතර ද්‍රව්‍ය සපයා ගන්නෙ කොහමද? අධ්‍යාපනයට යොදවන්න ඕනේ මුදල එන්න එන්න ප්‍රමාණයෙන් විශාල වෙනවා. අපේ පොකට් පොකට්ටුවේ ඒ සඳහා මුදල් තියෙනවද අපේ පසුම්බියේ ඒ සඳහා මුදල් තියෙනවද අපිට දෙතුන් වතාවක් හිතන්න වෙලා තිනෝ එතකොට දරුවෝ ඉස්සරහා අපිට තියෙන අභිමානය සහ දරුවන් සතුටු කරන්න තියෙන අවස්ථාවට මොකද වෙන්නේ දරුවන්ටත් එමය ඔවුන්ගේ පෞරුෂත්වයට හානි වෙන විදියට තමයි හැම දෙයක්ම දැන් සිද්ධ වෙමින් පවතින්නේ ඔවුන්ගේ අහිංසක බලාපොරොත්තු වලට මොකද වෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් ද්විතීක අධ්‍යාපනය තෘතීක අධ්‍යාපනය සියල්ලක්ම වෙනස් වෙ යුතුයි කියලා අපි යෝජනා කරනවා. අපි යෝජනා කරනවා ඔබට ඒ සඳහා හොඳම අවස්ථාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාව විදියට අපිට මේකෙදී අපිට ජනවරම ලබාගෙන මේක වෙනස් කරන්න පුළුවන්. ඒත් එක්ක මම යෝජනා කරනවා පාසල් අධ්‍යාපනය තුල වැඩිපුරම සිංහල භාෂාවට ඉතිහාසයට කලාවට සාහිත්‍යයට ක්‍රීඩාවට වැඩි බරක් දෙන්න ඕන අපි. දරුවෝ උන්මත්තකයෝ වෙලා, දරුවෝ ප්‍රචණ්ඩකාරී වෙලා, දරුවෝ දරුණු වෙලා කවුද මේවට වග කියන්න ඕන? මේ සියල්ලටම වග කියන්න ඕන මේ අධ්‍යාපන ක්‍රමය. රටක අධ්‍යාපනය තමයි මං හිතන්නේ රටේ අනාගතය පෙන්වන්නේ. ඒ නිසා අධ්‍යාපනය සැබෑවටම වෙනස් විය යුතුයි. ඉතින් මේ වෙනසට දායකත්වයක් කොන්න ඔබ නියෝජනය කරමින් අපි කණ්ඩායමක් විදියට එකතු වෙලා ඉන්නවා අපි ඔබෙන් ඒකට සහාය බලාපොරොත්තු වෙනවා පාසලෙන් එහාට ගියාට පස්සේ කාන්තාවක් විදියට බිරිඳක් විදියට මවක් විදියට තියෙන ප්‍රශ්න පත්‍රයක් මට නම් තියෙනවා අම්ම කෙනෙක් විදියට දරුවන්ට කැමති කෑමක් බීමක් හදලා දෙන්නේ කොහමද දරුවන්ට ලස්සනට ඇඳුමක් අඳගෙන ගමනක් බිමනක් එක්කගෙන යන්නේ කොහමද ඒගොල්ලෝගේ හිත සතුට වෙන විදිහේ වැඩසටහනකට එහෙමත් නැත්නම් මොනවා හරි සැනකෙල භූමියකට අපි අරගෙන යන්නේ කොහමද අපේ හිත කඩාගෙන වැටෙනවා අපි අතේ මුදල් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල මුදල් ප්‍රශ්නය ඉතින් ඒ නිසා අම්මා කෙනෙක් විදියට ලොකු හිත වේදනාවක් තියෙනවා දරුවට අමතර පන්තියකට සහභාගී කරව ගන්න පුළුවන්ද ඒත් එක්කම කාන්තාවක් විදියට ගෘහණියක් විදියට තවත් පැත්තකින් බැලුවාම ඔන්න දැන් ගෘහණියක් විදියට මෙහෙම හිතෙනවා මුළුතැන්ගෙට ගියාම මුළුතැන්ගේ සම්පූර්ණ කරගන්න අවශ්‍ය බඩු ටික ගන්න කොහමද හෙට දවල්ට උදේට රැට උයන්න මොනවද අපි එහෙම ලයිස්තුවක් හදා ගන්නවා රැට නිින්දට ගියත් ඒක මතක් වෙනවා ළමයි ආවිත් දන්නේ අද කාපු දෙමද හෙටත් කන්න තියෙන්නේ කියලා මාත්‍ය මේ උයනකට සතුටු වෙයිද දන්නේ එතකොට අපිට තියෙනවා අපි උදාහරණයක් විදිහට තව බැලුවොත් අපේ ශීතකරණය මොකද මේ දවස්වල වෙලා තියෙන්නේ නිකම්ම අයිස් බැඳුණු එකක් වෙලා ඩිවිෂර් එක පහල කොටස ගත්තත් එමය ශීතකරණේ අපි භාගෙත් මේ ඉතුරු කරපු තක්කාලි භාගය ඇති ලුණු භාගය ඇති මිරිස් කරල් ටිකක් ඇති අපි කරවල කෑල දාලා මේම ගන්නා වගේ තමයි දැන් පෙන්වන්න වෙලා තියෙන්නේ කරවල රහ ගන්න පොඩක් එතකොට වෙනදා අපි මස් පුරවල තිබ්බා මාළු පුරවල තිබ්බා බිත්තරයක් ඇහැට දැක්ක කාලයක් මතක නැහැ දරුවෝ අහනවා තව ටික දවසකින් අපිට දරුවන්ට කියලා දෙන්නේ ත්‍යාගෙන්ද බිත්තරේ මෙන්න මේ වගේ හැඩයක් තිබිච්ච කෑමක් කියලා මම හිතන්නේ එහෙම වෙයි
ඉතින් ඒ නිසා ගෘහණියක් විදියටත් අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. කාන්තාවක් විදියට ඊට පස්සේ ගෙදර ලස්සන කරගන්නේ කොහොමද? ගෙදරට අලුත් ගෘහ භාණ්ඩ ටිකක් ගන්නෙ කොහොමද? ඉදලා කොස්ස ගන්නෙ කොහොමද? ඒවත් අධික මිලයි දැන්. ගෙදර තිරරෙදි ටික දාගන්නේ කොහොමද? අපි මේ වට හීනම ඇව්වා. අපි ලස්සනට ඉන්න කැමති විශේෂයෙන් පිරිමින්ට වැඩි ගෑනු කාන්තාව හැම වෙලේම ලස්සනට ඉන්න කැමති ගෙදර ලස්සනට තියාගන්න මුළු තැංගේ ලස්සනට තියාගන්න දරුවෝ ටික ලස්සනට තියාගන්න අපි ලස්සනට ඉන්න කෝ අපේ බලාපොරොත්තු වලට වටිනකම. ඉතින් ඒ නිසා මම කර සිටිනවා තිස්ස මහරාම ප්‍රදේශයේ සියලුම දෙනාට පාඩ පක්ෂ වේදේකින් තොරව අපි අදින් වෙච්ච අඩුපාඩු සම්පූර්ණ කරගෙන අපිට ලැබිලා තියෙන මේ අවස්ථාවක් जनता सामान्य जनता විදියට අපි අතර බලය ගන්න එක මිස් කර ගන්න එපා කවුරුවත් මේක අපිට ලැබිච්ච අන්තිම අවස්ථාව මේකෙනුත් අපි ෆේල් වුණොත් අපිට ආයෙ ඉඩක් ලැබෙන්නේ නැහැ අපිට ආයෙත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඉතින් ඒ නිසා දැන් අන්තිමට අපි මෙහෙම බලමු අපි ලංකාවෙම ඉන්න සියලුම පුරවැසියෝ කණ්ඩායම් දෙකකට බෙදෙනවා මේ පැත්තේ ධනපතිය කුවේරයෝ බලයෙන් සන්නද්ධ වෙච්ච පිරිස මේ පැත්තේ අපි කට්ටිය සාමාන්‍ය ජනතාව අපි පුරවැසියෝ ටික මේ පැත්තේ ඉන්නවා අපිට කඹයක් දීලා කියනවා ආදිමු කියලා අපි කඹේ එල්ලිලා ඉන්නවා එතරොත් අදිනවා අපිත් මේෙන් අදිනවා අපි අතර වෙනසක් තියෙනවා සහෝදර සහෝදරවරුනි ආදරණීය දෙමව්පියනි මොකක්ද වෙනස අපේ කණ්ඩායම හරි සන්නද්ධයි අපිට හොඳ දැක්මක් තියෙනවා අපි වැඩි අතාරින්නේ නැහැ අපේ නායකයාට පක්ෂපාතී අපිට මේ එකා වගේ වැඩ කරන්න හයියක් තියෙනවා හැබැයි එහා පැත්තේ කට්ටියට ඒක නැහැ නායකයාට පක්ෂපාතී නැහැ එකා වගේ වැඩ කරන්නේ නැහැ තමන්ගේ ශක්තිය දන්නේ නැහැ අනිත් දෙනාගේ කැඳ හැලිය වගේ අන්තිමට ඇදපු එකේ කේ පැත්තේ පේන්නත් නැහැ අපි දැන් ප්‍රතිවාදියා සීමා මායිම ළඟටම අරගෙන තියෙන වෙලාව අපි දැන් කඹේ තදින් මල්ලන් ඉන්න වෙලාව මේක ඇතෑරියොත් අපිට ආයි කවදාවත් මේක ජයග්‍රහණේ ලබා ගන්න බෑ ඒ නිසා මම ආදරෙන් ආරාධනා කර සිටිනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපිට මේ ලැබිච්ච අවස්ථාව අපි දශමයකින්වත් පසුබට නොවි ජයග්‍රහණෙන් විජයග්‍රහණේ දක්වා යන ගමනට හේතුවක් කරගන්න ඕනේ ඉතින් මම හිතනවා 2023 එළඹෙන පළාත් පාලන මැතිවරණයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ශ්‍රී ලංකාවේ මහනගර නගර ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා සියල්ලේම ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකියාව ලැබේ කියා ඒ සඳහා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා ඒත් එක්කම පොඩි දෙයක් කියන්න ඕනේ මම වේදිකාවට නගින්නට මොහොතකට කලින් මට දුරකථන ඇමතුමක් එනවා मगे पास आदि शिष्य मगे टीचर टीचर वेदिकावट नगिन मंकुते अने टीचर मम इरे पड़ी सटना टीचर पुलवा अंड सहोद दीला मम्मी अते तीन को हापुते मे खंडमी मकद मट इक पार उत्तरे अद्देन बे मम ताम तेट आधुनिक निशा मको अहला पुते मम्मी दिना हरी टीचर की कोलिया ආදරණීය චරිතයක් පාසලට ආදරය කරන දරුවෙක් හිත හොඳ කොල්ලෙක් මං හිතන්නේ තව යාළුවෝ 4-5 දෙනෙක් හිටියා කිව්වා ටීචර් අපි 4 දෙනෙක්ගේ අදහස් තමයි කො මේ තියෙන්නේ පුතා මහේෂ් තෙලුලේ ආදරණීය අම්මල තාත්තලා දන්නව ඇති මහේෂ් පුතා තමයි මේක දුන්නේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා අනුරු කුමාර සහෝදරයා ගමක් නගරයක් නෙමෙයි මේ පාර රටම මාලිමාව වෙලා ඉවරයි ඒක ස්ථීරයි අනිවාර්යෙන් අපේ මුදල් හොරා කාපු දූෂිතයන්ට දඬුවම් දෙන්න මේ ක්‍රමය වෙනස් කරන්න. තරුණ අපේ රටේ සිහින බලාපොරොත්තු වලට අපේක්ෂාවක් හදලා දෙන්න. පරම්පරා ගණනක අම්මා තාත්තගේ දරුවන්ට අනාගතේ විනාශ කරන්න දෙන්න නම් එපා. මේ පරම්පරාවෙන් මේක නතර වෙන්න ඕනේ. ඊළඟට එන මැතිවරණවලදී අපේ වගකීම මාලිමාව වෙනුවෙන් රටම මාලිමාව වෙනුවෙන් ඔබලාට ජය මාලිමාවට ජය මහේෂ් කියලා අන්තිමට සටහන අවසන් කරලා තියෙනවා අන්බාන පෙට්‍රෝල් කලේ සහෝදර සහෝදරිකලේ ඉන්ද උලුරාච්චි තේර්තාලි තිස්ස මහරාම පිරදේශී සබේ උඹඩ ඉලේගෙයිලුල්ල அனைத்து உள்ளூராட்சி சபைக்கள் மாநகர சபைக்கள் மற்றும் மாநகர சபைக்களின் வெற்றியை கொண்டாட தேசிய மக்கள் படையுடன் இணைந்து கெல்லுங்கள் திராவ் திசைக்காச்சை வெல்வோம்
நன்றி.